සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සද්ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස ඒ භාග්‍යවත් වූ දස බලධාරී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ මහනෙල් මල් සුවඳ විහිදුණු ඒ උතුම් සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ මහනෙල් මල් සුවඳ විහිදුණු සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයෙන් සැනසීමට පත් උත්තම උත්තමාවියන් වහන්සේලාට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥානාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා, පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අදත් ප්‍රඥානාලිකාවෙන් විකාශනය වන ධර්මානුශාසනාව සඳහා පින් සිත් නැතිව සහභාගී වෙන සත්පුරුෂ ධර්මශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි පින්වතියනි, ඔබට මේ උතුම් ලාභය, මේ උතුම් ධර්මය ඔබේ නිවසට සන්නිවේදනය කරන්නට සැදැහැති දායකත්වය දරන්නේ වසන්තා රාජපක්ෂ ගුරුමෑණියන් සහ පවුලේ සමාජික පින්වත් පිරිස විසින්. මේ පින්නති පිරිස ඔබට මේ ධර්මදානය පූජා කරලා බලාපොරොත්තු වන්නේ කෑගල්ල නාගොල්ලේ විසූ පරලෝ සැපත් පාඨශාලාචාර්ය වින්සන්ට් කුලසේන මහත්මයාගේ 19 වැනි ගුණානුස්මරණ පින්කම සිහිපත් කරමින් පින් පැමිණවීම. එතුමාට මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී භවගාමී සසර කෙළවර උතුම් වූ නිර්වාණ සුවේ සාක්ෂාත් වේවා යන ප්‍රාර්ථනාව ඇතිව. ඒ වගේම ලිමාෂා හේරත් මිනිබිරියගේ 18 වැනි ජන්මදිනය නිමිති කොටගෙන ඇයටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙත්වා යන සුභාශිංසන ප්‍රාර්ථනාව සිද්ධ කිරීම. තවද පවුලේ අනෙක් දූ දරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපනය සාර්ථක වේවා, දීර්ඝායු සම්පත් ලැබේවා, නිරෝගී සුව ලැබේවා යන ප්‍රාර්ථනාව. දායකත්වයේ දරු අය නමින් පරලෝසපත් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. එවැගේම ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජනීය නීතියගම චන්දිම ධර්මදේශක සාමීන් වහන්සේට දින්දුක් නිරෝගී සුවපත් භාවයේ සැලසී උතුම් නිර්වාණ අවබෝධයේම සාක්ෂාත් වේවා යන ප්‍රාර්ථනාවන් ඇතිවයි වසන්තා රාජපක්ෂ ගුරුමෑණියන් මේ පින්කම සිදු කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබට මුණ ගැහුනේ
අතීතයේදී ඔබ නිදන් කරපු නිධානයක් නිසා. ඒ නිධානය තමයි අද පාදගන්නේ. දහවෙනි මාසේ 25 වෙනිදා කළ දේශනාවට ඉතුරු වූ කොටස තමයි පින්වත්නි අද දේශනා වෙන්නේ. එනිසා ඔබ නිතරම බණ ඇහුවොත් ඔබේ ජීවිතය නිවන් දොරටුවක්ම බවට පත් වෙනවා. මග දන්නේ නැති කෙනෙකුට මග කියලා දෙනවා වගේ ධර්මී කියලා කියන්නේ සසර ඔබවත් මාවත් නිවන් මගට පමුණුවාලන දෙයක්. අතරමං වෙලා පිහි මෙහි යනකොට ඒ අතරමං වූ ජීවිතයෙන් අපිව මුදවන්නේ ධර්මයෙන්. සංසාරයේ තියෙන දුක ඉමක් කොනක් පරක් තෙරක් නෑ. ඒ අති දීර්ඝ වූ දුක් සමුදාය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පිහිට පිළිසරණ වෙන්නේ ධර්මය. සත්පුරුෂ ඇසුරක් ලබන්න, ධර්මාවබෝධයට පත් වෙන්න ඔබට මට පිහිට වෙන්නේ පින්වත්නි ධර්මය. ඒ නිසා ඔබ මේ පැය ඊතාත්ම සංවර සිතින් ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න ඕන. මේ ධර්ම දේශනාව අතරතුරදීම මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. නොයසු ධර්මයේ මට ඇහෙනකොට මට ලාභයක් ලැබෙනවා. ඇසු ධර්මයේම නැවත නැවත මට ඇසෙන්න ලැබෙනකොට මට තව ධර්මඥානය දියුණු වෙනවා. රාගේ, ద్వේෂේ, මෝහයේ සිඳලා දාන්නේ ධර්මයෙන්. ඒ නිසා මේ ධර්මය මට නිවන් පිණිසම උපකාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් පින්වත් ඔබ බණ අහන්න ඕන. එදා මම ඔබට මේ වගේම දේශනාවේ මතක් කළා නකුල මාතා පිළිබඳව. අද දේශනා කරන්නේ ඔබට සංයුත්ත නිකායේ කන්දක කියන සංයුත්තේ නකුලපිතු කියන වර්ගයේ නකුලපිතු සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දා පින්වත්නි වැඩ හිටියේ බග්ග කියන කැලෑවේ. බග්ග කියන දනව්වේ බුදුහාමුදුරු වැඩ හිටියා සුන්සුමාර ගිර කියන නුවර. බග්ග කියන ජනපදයේ මිනිස්සු ජීවත් වෙච්ච පැත්තේ සුන්සුමාර ගිර කියපු නුවර තිබුණා විශාල වනයක්. ආන් ඒ වනයට කිව මොකක් කියලාද? බෙහෙසකලා කියන මුව වනේ. බුදුහාමුදුරු බග්ග ජනපදේ සුන්සුමාර ගිර කියන නුවර බෙහෙසකලා කියන මුව වනේ බුදුහාමුදුරු වැඩ හිටියා. අතකෝ නකුල පිතා ගහපති යේන භගවා තේනුප සංකමේ. බුදුහාමුදුරුවෝ තේ වෙනකොට වයෝවෘද්ධයි. වයසට ගිහින් බුදුහාමුදුරුවන් වයෝවෘද්ධව වැඩ ඉන්නකොට ගිහියත්තන් අතර විශ්වාසයේ දිනාගෙන හිටපු අගතනතුරට පත්වෙච්චි තාත්ත කෙනෙක් තමයි පින්වත්නි නකුල පියතුමා.
අතකෝ නකුල පිතා ගහපතියේන භගවා තේනුප සංකමි. බුදුහාමුදුරු බෙහෙස කලාවේ වැඩ ඉන්නකොට නකුල තාත්ත බුදුහාමුදුරුව හොයාගෙන ඇවදින් තේනුප සංකමි උප සංකමිත්වා භගවන්තන් අපිවාදෙත්වා ඒක මන්තන් නිසීදී. හැරමිටියක් අරගෙන වෙවුල වෙවුලා බොහෝම අමාරුවෙන් පින්වත්නි බුදුහාමුදුරු හොයාගෙනාවේ. පුළුවන්කමට ආවා නොවෙයි. ශ්‍රද්ධාවත් බුදුහාමුදුරුව පිළිබඳව තියෙන ගෞරවයත් නිසා මේ ප්‍රශ්නයට පිළිතුරක් තියෙන්නේ බුදුහාමුදුරුව ළඟ නිසා කල්පනා කළා බුදුහාමුදුරුව පමණයි මට පිහිටට ඉන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දකින්න ඕන. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණාව අහලා දැනගෙන විසඳ ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවැදින් උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තන් නිසීදී. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පැත්තකට වෙලා පින්වත්නි වාඩි වුණා කියනෝ. ඒක මන්තන් නිසින්නංකෝ නකුල පිතා ගහපති භගවන්තං ඒතදවෝච. මේ වයුවෘද්ධ නකුල තාත්තා බුදුරජාණන් වහන්සේට වන්දනා කරල එකත් පැත්තකට වෙල වාඩි වෙලා ඒ තදවෝච මෙන්න මෙහෙම කිව්ව කියනවා. පින්වත්නේ මේ කියපු කාරණාව ඔබටත් වටිනවා. නීල නෙතු සඟලකින් යුතු මහනෙල් මල් සුවඳ විහිදෙන මංගල ලකුණුවලින් සමලංකෘත සෝභමානවත් වූ බුදුරජාණන් වහන්සේ දකිනකොට නකුල තාත්තට මොන තරම් සතුටක් හිතෙන්නේ නැද්ද? නෙත සනසිල්ල මගේ බුදුරුව දැකීමය. පුදුම විදිහේ ශරීර සෝභාවකින් සෝභමානවත් වෙච්චි බුදුහාමුදුරුව. උන්වහන්සේ දැකලා අහමස්මි බන්තේ ජින්නෝ උඩ්ඩෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පන්තෝ ආතුරකායෝ අභික්ඛනතා තංගකෝ අනිච්ච දස්සාවි කෝ පනාහං බන්තේ භගවතෝ මනෝභාවානි යානංච බික්කූනං ඕවදතු මං බන්තේ භගවා අනුසාසතු මං බන්තේ භගවා යං මමස්ස දීගරත්තං හිතාය සුඛායාති. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අහමස්මින් බන්තේ ස්වාමීනි මම ජින්නෝ කියලා කියන්නේ පින්වත්නි ජරාවෙන් ජරාවෙන් ජීරණය වෙලා ඉන්නේ. දැන් මම ඔබට මුලින් කිව්වනේ හැරමිටියක් අතේ තියාගෙන වෙවුල වෙවුල බුදුහාමුදුරු ළඟට ආවේ නකුල තාත්තා. එවෙදින් කියන්නේ ස්වාමීනි මම ජරාවෙන් ජීරණය වෙලා ඉන්නේ. ජරාවෙන් මම දිරල ගිහිල්ලා ඉන්නේ. උඩ්ඩෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ ආතුක ආතුරකායෝ අභික්ඛන තංගකෝ. එවිතරක් නෙවෙයි වයසින් වෘද්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් වයෝ වෘද්ධ වෙලා ඉන්නේ. වයස ගෙවිලා තියෙන්නේ. දැන් කාලේ ඉක්මවිලා. ජාතියෙන් මහලු වෙලා ඉන්නේ. මට මහලු වයසේ බැරිය වෙනගා යනා පෙරසේ. මහලු වියට පත් වුණාට පස්සේ
පින්වත්නි, පෙර තරුණ කාලෙ කළ වැඩ කරන්න පුළුවන්කමක් නෑ. ස්වාමීනි, මම මහලුයි දැන්. එදා හැරමිටියක් නැතුව ඇවිද්ද මට ස්වාමීනි වැඩිහිටියක් මේ හැරමිටියක් ගන්න වෙලා වැඩිහිටි වෙනකොට. හොඳට දට්ටික තිබුණු මට දට්ටික නැති වෙලගින්. ස්වාමීනි, මම දැන් වයෝවෘද්ධයි මහලුයි. මගේ කාල තුනම ස්වාමීනී දැන් ඉක්ම වෙලා ගිහිල්ලා තියෙන්නේ. බලන්න කොයි තරම්නම් සංවේදී දෙබසක්ද කියලා. කොච්චර වයසට ගියත් මිනිස්සු ඉන්නවා වයසයි කියන එකවත් අහගන්න කැමති නැහැ. වයස කියන්නේ තිලක්කමක් නේ කියලා වයසටත් විහිළු කරනවා. පින්වත්නි, වයසට යන බව ගැන නිතර මෙනෙහි කරන්න ඕන. වයසට යනවාය කියන එක මමත් ඔබත් නිතර මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරනකොට තමයි පින්වත්නි අපිට ධර්මාවබෝධයට පත්වෙන්න උපකාරයක් වෙන්නේ. මම කල් තුනම ඉක්ම යවලා ඉන්නේ. ඒ කියන්නේ මොකක්ද? ළමා විය ඉක්ම වෙලා ඉන්නේ, තරුණ විය ඉක්ම වෙලා ඉන්නේ, ස්වාමීනි දැන් මහලු වියත් ඉක්ම වෙලා ඉන්නේ. ප්‍රඥානාලිකාවේ මේ බණ ටික අහනකොට වයෝවෘද්ධ තාත්ති කෙනෙක් නම් අම්ම කෙනෙක් නම් පින්වත්නි ඔබ කල්පනා කරන්න, මගේ ජීවිතේටත් මේ තැනමයි උදා වෙලා තියෙන්නේ. නකුල තාත්තා හංගන්නේ නැහැ. නකුල තාත්තට බැරි දේ ගැන නකුල තාත්තා කියන්නේ නැහැ. කොච්චර අවංකද කියලා බලන්න. ස්වාමීනි, මම තරුණ විය ඉක්මවලා, ළමා විය ඉක්මවලා, දැන් ස්වාමීනි වයෝවෘද වියත් ඉක්මවමිනුයි පවතින්නේ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි ආතුරකායෝ මේ කය නිරන්තරයෙන්ම රෝගී වෙනවා. වයෝවෘද්ධත්වයට පත් වෙනකොට මේ කය පින්වත්නි පුදුම විදිහට රෝගී වෙනවා. වැහි බින්දුවක් ඔළුවට වැටුණත් ඇති සෙමවිස්සෙනවා. එහෙනම් අනතුරු තියෙනවා. දූවිල්ල ටිකක් වැටුණත් ඇති ඉක්මනට ලෙඩ වෙනවා. ස්වාමීනි, මම දැන් තුන් කල් ඉක්ම වෙලා රෝගී වෙච්චි, ගිලන් වෙච්චි, සිරුරක් ඇතිව ජීවත් වෙන කෙනෙක්. මූත්‍රා පිට වෙනව පින්වත්නි දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අසුචි පිට වෙනවා කක්ක යනව දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අදෝ වාතය යනව දැනෙන්නේ නැහැ. කටෙන් කෙල වැගිරෙනව දැනෙන්නේ නැහැ. ඒ තමයි පින්වත්නි දිරල ගියපු ශරීරයක තියෙන ස්වභාවය. ඒ තැනට දවසක ඔබටපත් වෙන්න වෙනවා, මටපත් වෙන්න වෙනවා. ඔබේ පත් වෙන දේෙන් ඔබව ගලව ගන්න ලෝකේ කාටවත් පුළුවන්කමක් නැහැ. බලන්න මේ නකුල තාත්තට කොච්චර අවබෝධයක් තිබුණද? ස්වාමීනි, මගේ මේ ශරීරය හරියට රෝග ගුහාවක් වගේ ගිලන් වෙලායි තියෙන්නේ. මට හරියට ඇවිද ගන්න බෑ. මට හරියට කෑම ටිකක් කන්න බෑ. මට හරියට නිින්දක් එන්නේ නැහැ. හරීම වයෝවෘද ස්වභාවිනුයි මම ගෙවන්නේ. තනියම ඇවිදගෙන නැගිටලවත් ස්වාමීනි යන්න මට පුළුවන්කමක් නැහැ. පුදුම විදිහට ස්වාමීනි මම මේ සමාජේ හරි අසරණයි. ඒ නිසා ස්වාමීනි මට භගවතෝ මනෝ භාවනීයා නංච
භික්කූනං ඔවදතුමං බන්තේ භගවා අනුසාසතුමං බන්තේ භගවා යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති. ස්වාමීනි, ලෙඩ වෙන කය නිරෝගී කරලා දෙන්න නෙවෙයි මං ඉල්ලන්නේ. ස්වාමීනි, වයසට ගියපු කය තරුණ කරලා දෙන්න කියලා නෙවෙයි මම ඉල්ලන්නේ. ස්වාමීනි, ඇවිද ගන්න බැරි මම ආවෙදින්න පුළුවන් වෙන්න කියලා නෙවෙයි ඉල්ලන්නේ. හැලුණු දට්ටික මට ආපහු දෙන්න කියලා නෙවෙයි ස්වාමීනි මම ඉල්ලන්නේ. මම ඔබ වහන්සේට මතක් කරන්නේ මේන් මෙච්චරයි කියනවා. ඔවදතු මම් බන්තේ, ස්වාමීනි මට අවවාදයක් දෙන්න, අනුශාසනාවක් කරන්න. මොකටද? අනුසාසතු මම් බන්තේ භගවා, අවවාදයක් දෙන්න, අනුශාසනාවක් කරන්න. මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති. මට අනුශාසනා කරන්න හිත සුව පිණිස. දැන් මගේ හිත හොඳටම බිඳිලායි තියෙන්නේ මේ ලෙඩ වෙන එකත් එක්ක, මානසික පීඩනයකුත් එක්ක. මම පුදුම විදියට ස්වාමීනි වැටිලායි ඉන්නේ. බලන්න වයෝවෘද්ධත්වයට පත් වෙනකොට තියෙන අසරණකම. කායික දුකට වඩා පින්වත්නි මානසික දුක ප්‍රබලවත්. මනස වැටුනහම නැගිටවන්න හරි අමාරුයි. කය බිඳුනහම, කය වැටුනහම මොන හරි ක්‍රමයක් අනුගමනය කරලා නැගිටවන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ට කියන්නේ ස්වාමීනි, වැටුණු මට නැගිටින්න උදව් කරන්න. හිතාය සුඛායාති, හිත සුව පිණිස. ලෙඩ වෙලා තියෙන්නේ කය නෙවෙයිනේ. දැන් මේ කියන ප්‍රකාශයත් එක්ක ලෙඩ වෙලා තියෙන සිත. ඒව මේ තංගහපති, ඒව මේ තංගහපති ආතුරෝ හායං ගහපති කායෝ දණ්ඩ භූතෝ පරියෝන පරියෝනද්ධෝ යේහි ගහපති මං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිම්මඤ්ඤත්‍ර බාල්‍යා තස්මාතීහතේ ගහපතේවං සික්කිතබ්බං ආතුර කායස්සමේ සන්තෝ සමාවෙන්න ආතුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති ඒවං හිතේ ගහපති සික්කිතබ්බං. දැන් පින්වත්නි, ඔබ ළඟටත් වයෝවෘද්ධ කෙනෙක් ඇවිදින් ඇහුවොත් මගේ හිත හදාගන්නේ කොහොමද කියලා ඔබ කියන්න ඕන ක්‍රමය. දවසක ඔබත් වයසට යනවා. ඔබ වයසට යනකොට ඔබ හිතන්න ඕන ක්‍රමය මොකක්ද? ගෘහපතිය, මේ කය මොකක් වගේද? කායෝ අණ්ඩ භූතෝ පරියෝ නද්ධෝ. මේ කය ආතුරවලට බඳුන් වෙන එකක්, අනතුරුවලට බඳුන් වෙන එකක්. පින්වත්නි, පොඩ්ඩක් ලිස්සල වැටුනොත් හැම ගෙහිල තුවාල වෙලා යනවා. ආතුර තියනවා. දැන් බලන්න මේ නකුල තාත්තට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. නකුල තාත්තේ, මේ ශරීරය කියන්නේ ආතුරවලට පත්වෙන එකක්. ආතුරු හායන්, අතුරු නැතන් අනතුරු තියෙනවා. කායෝ අණ්ඩ භූතෝ පරියෝ නද්දෝ. මේ කය බිත්තරයක් වගේ දුබල වෙන දෙයක්. බිත්තරේ පින්වත්නි අතෙන් ඇතෑරුණොත් බිඳෙනවා. මේ ශරීරයත් කොයි තැනක හරි වැටුණොත්, ඇද වැටුණොත්
අස්ති කැඩෙනවා, ඔළුව පුපුරනවා, කොන්ද යට කැඩිලා යනවා, ඉල යට කැඩිලා යනවා, බිත්තර කටුවක් වගේ. බිත්තරයක් අපි අරගෙන තියන්නේ පුදුම විදියට ආරක්ෂා සහිතවයි. පුංචි දෙයක් නිසා හෝ වැටුනොත් පින්වත්නි අනතුරු රාශියක් වෙනවා. ගෘහපති පුතා නැත්නම් ගෘහපති නකුල පියාට කියනවා මේ ශරීරය හරියට ගෘහපතිය බිත්තරයක් වගේ දුබලයි, බලවත් නෑ. ඔබේ ශරීරයත් මගේ ශරීරයත් මේ විදිහමයි, බලවත් නෑ පින්වත්නි. පොඩි දෙයක් ඇති කැඩිලා යනවා, පොඩි දෙයක් ඇති බිඳිලා යනවා, පොඩි දෙයක් ඇති පුපුරලා යනවා, බිත්තරයකට වෙන දේම වෙනවා. මේ නකුල තාත්තට කියනවා, ගෘහපතියට කියනවා, අන්න භූතෝ පරියෝ නද්දෝ, ගෘහපතිය මේ කය බිත්තරයක් වගේ, බිත්තරයක තියෙන වටේ තියෙන කට්ටක් වගේ දුබලයි. ගහපතේ මං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාල්‍ය. ගෘහපතිය මේ කය පරිහරණය කරන්නේ උනත් මොහොතක් මොහොතක් පාසා නිරෝගීකම ප්‍රතික්ෂේප වෙනවා. මේ බණ ටික අහන්න වාඩි වෙච්චි ඔබ නිරෝගීකම ඇතිව වාඩි වුණාට මේ බණ ටික අහලා නැගිටිනකොට ඔබ රෝගීකමටයි කිට්ටු වෙන්නේ. බලන්න ජීවිතය ගැන කොච්චර ගැඹුරු දේශනාවක්ද ගෘහපති නකුල තාත්තට බුදුහාමුදුරු වදාරන්නේ කියලා. කියනවානේ මේ කය හරියට ආතුර වලින් යුක්තයි, මේ කය හරියට බිත්තර කටුවක් වගේ දුබලයි, මේ කය සිවියක් වගේ සියුම් ලෙසයි තියෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි පොඩ්ඩක් ඔය හරි ගොරෝසු තැනක ස්පර්ශ වුණොත් එතන සීරිලා ලේනවා. බ්ලේඩ් තලයක් නුහුරට අහුනොත් එතන කැපිලා මස් අයින් වෙනවා. මේ ශරීරය හරිම සියුම්. සියුම් සිවියකින් තමයි වහලා තියෙන්නේ ගෘහපතිය. ඒ විතරක් නෙමේ ගෘහපතිය, මේ කය මොහොතක් 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 පාසා නිරෝගී භවට පත්වෙන එකක් නෙවෙයි, රෝගී භවට පත්වෙන එකක්. ආරෝග්‍ය නිරෝගී භව ප්‍රතික්ෂේප කරන එකක්. අද හොඳට ඇස් පෙනුනට පින්වත්නි තව අවුරුද්දකදී ඇහැ වයසට යනවා. අද හොඳට කන් දෙක තිබුණට ඇහුනට තව මොහොතකදී මේ කන වයසට යනවා. ඒ කතාව තමයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ, ගෘහපතිය නිරෝගීකම නම් ලැබෙන එකක් නෙවෙයි, නිරෝගීකම අහිමි වෙමින් යනවා. එය ඒ අයගේ අඥාන භව හැරවෙන මොකක්ද කියලා අහනවා. කිමඤ්ඤත්‍ර බාල්‍ය, මෙහෙම නොහිතනවනං මොන බාලකමක්ද කියලයි අහන්නේ. ඒ කියන්නේ මොකක්ද? මේ කය ආදීනව නැහැ කියලා හිතන්නේ බාලයා. මේ කය වයසට යනවා කියලා නොහිතන්නේ බාලයා. මේ කය රෝගී වෙන්නේ නැහැ කියලා හිතන්නේ බාලයා. මේ කය සිවියක් වගේ අනතුරු වලින් යුක්තයි කියලා නොහිතන්නේ බාලයා.
ඒ නිසා කියනවා බාලයෙක් වෙන්න එපා. තස්මා තීයතේ ගහපති වංශිකිතබ්බං. ඔබත් බාලයෙක් වෙන්නේ නැතුව ගෘහපතිය සික්කිතබ්බං මේන් මෙහෙම හැසිරෙන්න කිව්ව, හික්මෙන්න කිව්වා. කොහොමද? ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති. අනතුරු සහිත කයක් මට තිබුණට බිත්තර සිවියක් වගේ කට්ටක් වගේ විනාශ වෙලා යන කයක් මට තිබුණට, සිවියක් වගේ සියුම් ලෙස මේ කය තිබුණට, මගේ සිතනම් චිත්තං අනාතුරං භවිස්සති. සිතනම් අනාතුර වෙන්න දෙන්නේ නැහැ. ආං එහෙම වෙන්න දෙන්නේ නැහැ කියන තැන හිතාගෙන ඒවං හිතේ බික්ක ඒවං හිචේ ගහපතේ සික්කිතබ්බං. කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්නේ නැතුව මේ විදියට හික්මෙන්න කිව්වා. කය ලෙඩ වෙන එක ඇත්ත. හැබැයි කය ලෙඩ වුණාට නෙවෙයි හිත ලෙඩ වෙන්නේ නැති වෙන්න මේ විදියට හික්මෙන්න කිව්වා. ඔයත්තන්ටත් මන් යෝජනා කරනවා කය ලෙඩ වෙන එක වළක්වන්න බෑ. කය ලෙඩ වෙන එක වළක්වනවා කියලා කියන්නේ ගඟකට කපන ඉනි ටිකක් වගේ. හයියෙන් ගහගෙන යනකොට ඒ ගඟට ඉනි බැඳට වැඩක් වෙන්නේ නෑ. බඳින බඳින ඉන්න ගලවගෙන යනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, කයේ පවතින ස්වභාවය ගැන තේරුම් ගන්න. ඒ නිසා අපි කරගන්න ඕන චිත්තං අනාතුරං භවිස්සති. සිත අනතුරකටපත් නොවේ රැකගන්න මේ විදිහට වීරිය වඩන්න ඕන. කොයි විදිහටද? අතකෝ නකුල පිතා ගහපද්දි භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ටායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කත්වා යේනායස්මා සාරිපුත්තෝ තීනුපසංකමි උපසංකමිත්වා යත්මන් සාරිපුත්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි. දැන් අර හික්මෙන ආකාරය ගැන වදාලලා, ඒ කියන්නේ මොකක්ද, මේ කය රෝගීකම උරුම වෙච්ච එකක්, මේ කය බිත්තර කටුවක් වගේ බිඳෙන සුළු එකක්, මේ කය සියුම්, ඒ නිසා ඉක්මනටම සීරිල වේදනාව පමුණුවන එකක්, ඒ ගැන හිතන්න කියලා බුදුහාමුදුරු වදාරුවාම නකුල පිත්තුතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා. මොකෙන්ද වන්දනා කළේ? භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වචනය සතුටු සිතින් යුක්තවම අනුමෝදන් වුණා කියනෝ. එහි ස්වාමීනි, ඔබ වහන්සේ කියන කතාව ඇත්ත නොවැ කියලා පිළිගත්ත කියනෝ. දැන් ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද එහෙම කියලා? මොන රජ්ජුරු වුණත් මොන විදියට ගත කළත් පින්වත්නි, මේ ශරීරයේ වයසට යනවනේ. කාටද වළක්වන්න පුළුවන් උනේ? මොන රස බොජුන් වැළඳුවට, මොන රස ආහාර ගත්තට, මොන තරාතිරම ගීටියට ලෝකේ කාටද වයසට යන එක වළක්වන්න පුළුවන් උනේ? කාටද ලෝකේ රෝග පීඩ හැදෙන එක වළක්වන්න පුළුවන් උනේ? කිසිම කෙනෙකුට පින්වත්නි වළක්වන්න බෑනේ. දැන් මේක ඇත්ත එකක් කියලා පිළිගන්නේ නැතුව නෑ බොරු කියලා තරක කරන්නේ අඥානයෙක්නේ. මේ වචන ටික කිව්ව විතරයි නකුල තාත්තා බාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ටාසනං භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කත්වා යේනස්මා සාරිපුත්තු තේනුපසක්කමේ. ආය බුදුහාමුදුරුවොත් එක්ක පින්වත්නි තර්ක කරන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරන්න ගියේ නෑ. සතුටු සිතින් යුක්තව අනුමෝදන් වෙලා ආසනයෙන් නැකිට්ට කියනවා. ආසනයෙන් නැකිටලා
භගවන්තං අභිවාදෙත්වා බුදුරජාණන් වහන්සේට වැඳලා පදක්කිනං කත්වා ප්‍රදක්ෂිනා කරලා යේනායස්මා සාරිපුත්තු තේනුපසංකමි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මපරියායේ ඉතුරු ටික අහගන්න ඕනේ, දීර්ඝ ලෙස අහගන්න ඕනේ කියලා හිතලා සාරිපුත්තං අභිවාදෙත්වා බුදුරජාණන් වහන්සේගේ ආයුෂ්මත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහින් ආයස්මා සාරිපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී සාරිපුත්තයන් වහන්සේටත් වන්දනාමාන කරලා එක පැත්තක වාඩි වුණා කියනවා. ඒකමන්තං නිසින්නෝකෝ නකුල පිතරං ගහපතින් ආයස්මා සාරිපුත්තං ඒතදවෝච. සාරිපුත්තයන් වහන්සේට නකුල තාත්තා මේන් මෙහෙම කියනවලු. කොහොමද? විපස්සන්නානිකෝතේ ගහපති ඉන්ද්‍රයානේ පාරිසුද්ධෝ මුකවන්නෝ පරියෝදාතෝ අලත්තං නෝ අජ්ජ භගවතෝ සම්මුඛා ධම්මං කතං සවනයාති. ආයුස්මත් සාරිපුත්තයන් වහන්සේට කියනවා, ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේව වැඳගෙනයි ආවේ. ආන් ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරු අර ගෘහපතියට කියනවා, ආයස්මා සාරිපුත්තේ තදවෝච, සාරිපුත්තයන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. කොහොමද? විපස්සනානි කෝතේ ගහපතීන්ද්‍රයානි. ගෘහපතිය, ඔය බුදුරජාණන් වහන්සේ ඔබට වදාළේ විපස්සනාවයි. විශේෂයෙන් පැහැදුන හුට මුඛවරණ මූණෙහි පාට පිරිසුදු බව, නිර්මල බව භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් දහම් කතාවක් ඔබ අහලා සතුටු වුණු නිසාද කියලයි අහන්නේ. ඉන්ද්‍රියානි පාරිසුද්ධෝ, ඉන්ද්‍රියන් පුදුම විදිහට පිරිසුදුයිනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ කයේ වෙහෙස දුරු කරගන්න මග බුදුරජාණන් වහන්සේගෙන් දැනගත්තාම කොච්චරනම් මේ ඉන්ද්‍රියන්ගේ පාරිසුද්ධත්වයකට පත් වෙලාද? සාරිපුත්ත හාමුදුරු බොරුවක් කියලා මේ ගෘහපතියා උඩින් තියන්න කියන කතාවක් නෙවෙයි. හරීම සත්පුරුෂවයි අහන්නේ. ඉන්ද්‍රියානි පාරිසුද්ධෝ, ඉඳුරන් හරීම පිරිසිදුයිනේ. පින්වත්නි, ඔබත් කවදාහරි දවසක බුදු කෙනෙක් ලබ මුණ ගැහෙවා. ඒ බුදුහාමුදුරුවන්ගේ වදාළ වචනින් බලන්න, අර රෝගී වෙච්චි නකුල තාත්තගේ රෝගීකම නැති වෙච්ච නිසානේ, ඒ කියන්නේ යථා ස්වභාවයේ තේරුම් ගත්ත නිසානේ අහන්නේ. ඉන්ද්‍රියානි පාරිසුද්ධෝ, ඉඳුරන් හරීම පිරිසුදුයි. මුඛවන්නෝ පරියෝදාතෝ, මූණ හරීම පිම්පාටයි පිරිසුදුයි. අපි දැකලා තියෙනවා භාවනා කරන වයෝවෘද්ධ අම්මල වුණත් ඒ භාවනාව දියුණු කරගත්තාම පුදුම විදිහේ ප්‍රියමනාප ස්වභාවයක් පේනවා. මූණේ ඇඟේ පතේ ඉරියව්වල පුදුම ප්‍රියමනාපය, හරි දැකුම් කලුයි. හරියට මේ ඉදුණු අඹයක් වගේ. කුණු වෙලා නැහැ, වැටෙන්නත් නැහැ. හැබැයි ඉදිලා තියෙන පැසුණු භාවයක් තියෙනවා. ඒ වගේ මේ ඉන්ද්‍රියන් සංවර කරගත් අයගේ පින්වත්නි මූණ පුදුම විදිහට පිරිසුදුයි. මූණ පිරිසුදුයි. අලත්තං නෝ අජ්ජ භගවතෝ සම්මුඛා ධම්මං කතං සවනා යාතේ. අහනවා, ඔබ බුදුරජාණන් වහන්සේත් එක්ක සම්මුඛව කළ දේශනාවේ, ඒ කියන්නේ ඔබ බුදුහාමුදුරු හම්බ වෙලා බුදුහාමුදුරුත් එක්ක කතා කරලා ඒ කතාව ඇහුවට පස්සේද ඔබට මෙහෙම උනේ කියලා හුවා. කොහොම උනේද? ඔබට මෙහෙම ප්‍රියමනාප ස්වභාවයක්, ඉන්ද්‍රියන් තුළ නිවැරදි හැසිරීම රටාවක්, ඔබ ජීවිතේ වෙනස් උනේ බුදුහාමුදුරු මුණ ගැහුණාමද කියලා යහන්නේ. කතඤ්ඤහින්නෝසියා,
ස්වාමීනි කොහොමද නෑ කියන්නේ? කතං නොසියා, එහෙම කියන්න බෑනේ. එහෙම ඇයි ස්වාමීනි එහෙම අහන්නේ? නැති වෙන්න හේතුවක් නෑ. ඉදානහං බන්තේ භගවතා ධම්මියාය කතං අමතේන අභිසින්තෝති. ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ ධර්ම කතාවකින් අනුශාසනා කළා. මට බුදුහාමුදුරු බණ කතාවක් කියලා දුන්නා. භගවා ධම්මියාය කතාය අමතේන අභිසින්තෝති. මට බුදුහාමුදුරු ධර්ම කතාවක් කියලා දුන්නා. යතා කතං පනත්වං ගහපති, ගෘහපති ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කතාව අමතේන අභිසින්තෝති, අමූර්තයක් වගේ අභිෂේක කළාද කියලා ඇහුවා. අමූර්තයක් වගේ රසවත්ව අභිෂේක කළාද කියලා අහන්නේ. මේ පිළිගත්තද? ඒ කතාව ඔබට තේරුණාද, වැටහුණාද, අවබෝධ වුණාද? ඉදාහං බන්තේ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ ව්‍යාහං බන්තේ භගවන්තං ඒතදවෝච අහමස්මින් බන්තේ ජින්නෝ උඩ්ඩෝ මහල්ලකෝ අද්දෝ ගතෝ වයෝ අනුපත්තෝ ආතුර කායෝ අභික්ඛනා තංකෝ අනිච්ච දස්සා විකෝපනාං බන්තේ භගවතෝ මනෝභාවනීයානංච භික්ඛූනං උවදතු මම් බන්තේ භගවා අනුසාසතු මම් බන්තේ භගවා යං මමස්ස දීගරත්තං ිතාය සුඛායාති. ස්වාමීනි, ඔහු මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ධර්ම සාකච්ඡාවක් කළා. කලි බුදුරජාණන් වහන්සේ හමු වෙලා එකත් පැත්තකට වෙලා වාඩි වෙලා වන්දනා කරගෙන මම බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි මම ජරාවෙන් ජීර්ණයටපත් වෙච්ච කෙනෙක්. ස්වාමීනි මම වයසෙන් වයෝවෘද්ධත්වයටපත් වෙච්ච කෙනෙක්. ස්වාමීනි මම මනුස්ස ජාතියෙන් මහලුවියටපත් වෙච්ච කෙනෙක්. ස්වාමීනි මම තුන්කල් ඉක්ම වූ කෙනෙක්. තරුණ කාලයත් ළමා කාලයත් මහලු කාලයත් ඉක්ම වූ කෙනෙක්. ස්වාමීනි මම කිව්ව බුදුරජාණන් වහන්සේට මම අවසාන කාලයටයි එළඹිලා ඉන්නේ කියලා. මම අවසාන කාලයට ස්වාමීනි එළඹිලා ඉන්නේ කියලා කිව්වා. ඒ නිසා මගේ මේ කය ලෙඩ වෙච්ච එකක් ඉක්මනටම ලෙඩ වෙනවා. ඒ නිසා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, මනෝභාවනීයානංච භික්ඛූනං ඔබදතු මම් බන්තේ. ස්වාමීනි මගේ මනසේ නැත්තං සිතේ දියුණුව පිණිස ධර්මයක් දේශනා කරන්න කියලා මම ඉල්ලීමක් කළා. ඒ දේශනා කරන ධර්මය යම් මමස්ස දීගරත්නං ිතාය සුඛායාති. මට කරන අවවාදය දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස අනුශාසනා කරන සේක්වා කියලයි මම ඉල්ලුවේ. ආන්ගේ ඉල්ලපු වෙලාවේදී ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ වදාලා කියවා මෙන්න මෙහෙම, ආතුරුහායං ගාපතේ, ගෘහපතිය අනතුරු වලින් යුක්තයි නොවැ මේ ජීවිතය කියලා මට කිව්වා. කායෝ අණ්ඩභූතෝ පරියෝ නද්දෝ, මේ කය හරියට බිත්තර කටුවක් වගේ, බිත්තරයක් වගේ බිඳෙන ස්වභාවයකින් යුක්තයි කිව්වා. ඉමං කායං පරිහරන්තෝ මුහුත්තමපේ ආරෝග්‍යං පටිජානෙය්‍ය කිම්මඤ්ඤත්‍ර බාල්‍යා, මේ කය දවසෙන් දවස මොහොතෙන් මොහොත රෝගී වෙනවා. ආන් එහෙම නොහිතන්නේ බාලයෝය කියලා කිව්වා. ස්වාමීනි
දැන් මේ බුදුරජාණන් වහන්සේගේ සාරිපුත්තයන් වහන්සේටයි මේ කියන්නේ ඉල්ලන්නේ. බුදුරජාණන් වහන්සේ මට කිව්වා ඒවං හිසික්කි තබ්බං, මේ විදිහට ගෘහපති ඔබ හික්මෙන්න. ඒ වබ්භ්‍යාහං බන්තේ භගවෝ ධම්මික ධම්මියා කතාය අමතේන අභිසින්තෝතේ. බුදුරජාණන් වහන්සේ කළ අනුශාසනාව කරලා ඉවර වුණාට පස්සේ ස්වාමීනි මම ඔබ වහන්සේ ළඟටයි ආවේ. ඉන්පස්සේ අහනවා තේනෙහි ගෘහපති සුනායි සාදුකං මනසිකරෝහි, ඔබට මේක තේරුණාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට මේක දීර්ඝ ලෙස ඔබ වහන්සේ දේශනා කරන්න බැරිද? ආන් ඒ වෙලාවේදී සාරිපුත්තයන් වහන්සේ නකුල තාත්තාට කළ දේශනාව තමයි පින්වත්නි මේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ නකුල පිතු සූත්‍ර දේශනාවේ අපිට හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ අන් ඔය සාරිපුත්තයන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් නකුල තාත්තාට වදාළ දේශනාව. දැන් අපි විමසල බලමු මොකක්ද මේ කියන කතාව කියලා. මොකක්ද මේ කියන කතාව? දැන් අහනව සාරිපුත්තයන් වහන්සේගෙන් ස්වාමීනි කොච්චරකින් ලෙඩවිච්ච කයක් ඇති කෙනෙක් වෙනව කියලා හිතන්න වෙනවද? ලිඩ නොවිච්චි සිතක් ඇත්තෙක් වෙන්නේ කොහොමද? මට ස්වාමීනි බුදුරජාණන් වහන්සේගෙන් ඕක අහන්න බැරි වුණානේ කියලා කිව්වා. සාරිපුත්තයන් වහන්සේ මේ දේශනා පින්වත්නි පවත්වන කොහොමද ගෘහපති එහෙනම් අහන්න කිව්වා. හැබැයි මම මේ කියන ධර්මය හොඳට මෙනෙහි කරන්නත් කිව්වා කියලා නකුල තාත්තට සාරිපුත්තයන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම. ගෘහපතිය මේ ලෝකයේහි ආර්ය නොදක්නා වූ, ආර්ය ධර්මයෙහි දක්ෂ නො අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණු වූ, සත්පුරුෂයන් නොදැක්ක, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ පෘතජ්ජනයෝ රූපය ආත්මය තමා වශයෙන් දකිනවා. බලන්න කොච්චර ගැඹුරු ධර්මයක්ද බුදුරජාණන් වහන්සේ නකුල ගෘහපතියට වදාලේ. මේ ලෝකේ ආර්යයන් දැක්කේ නැති, ආර්ය ධර්මයේ අදක්ෂ වෙච්චේ, ආර්ය ධර්මී නොහික්මුණු, ආර්ය ධර්මයේ සත්පුරුෂයන් නොදැක්ක, සත්පුරුෂ ධර්මය නොඇසුව අස්ෘතවත් පෘතජ්ජන අය. දැන් බලන්න අස්ෘතවත් පෘතජ්ජනෝ කියලා කියනකොට ඔන්න ඔය වචන ටික තමයි පාවිච්චි කරන්න වෙන්නේ. රූපේ ආත්මය, ආත්මය කියලා මොකක්ද? තමා වශයෙන් දකිනවද? රූපය තමා වශයෙන් දකිනවද? රූප ඇත්තහු තමා රූපත රූපය ආත්ම කොට දකිනවද? රූපය කියල කියන්නේ තමන් ළඟ තියෙන දෙයක් කියල දකිනවද? රූපය මම වෙමි කියල හිතනවද? රූපේ මම දකිමි කියලා දකිනවද? මගේ රූපය තණ්හාවෙන් දෘෂ්ටියෙන් අල්ලා ගත්තද? රූපය මම වෙමි, මගේ රූපයයි තණ්හා දෘෂ්ටි දෙකෙන් මඩින ලද්දද? පින්වත්නි අන්නාකාරයකට පෙරල පෙරලා රූපය දකිනවද? ආංගේ රූපය වෙනස් වෙනකොට, පෙරලෙනකොට
ඒ රූපේට තණ්හාවෙන් බැඳිච්ච අසෘතවත් වූ පෘතජ්ජනයන රූපය නිසා ශෝක කරනවා. අහෝ මේ රූපේට උන දේ කියලා රූපය ගැන හිත 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 වයසට ගියාම ගෘහපතිය ශෝක කරනවා. පරිදීව දුක්ක දෝමනස්සු පායාසා දුක් දුම් නසකට පැමිණෙනවා, උපායාසයට පැමිණෙනවා. දුක උපදින්නේ, දුම්නස් උපදින්නේ, උපායාස උපදින්නේ රූපය මම මගේ මට ආත්මයි කියන දෘෂ්ටියෙන් අල්ලගත්ත නිසා. දැන් බලන්න එතකොට මේ රූපය කියන එක විග්‍රහ කරන තැනක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපිට ඕන තරම් හිම සුන්දර තැන් හම්බ වෙනවා. පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ඔබට භාවනා වඩන්න පුළුවන්. ආංගේ භාවනාව වඩනකොට ආනාපාන සතියෙන් ඔබ දන්නවා සති සම්පදඤ්ඤය නැත්තම් සිහි නුවණින් ඉරියව් පවත්වා ගන්න ඔබට පුළුවන්. ඒ සිහි නුවණින් පවත්වා ගන්නකොට මෙන්න මේ රූප උපාදාන ස්කන්ධයේ තියෙන ස්වභාවය දැනගන්න පුළුවන්. ඒ රූප උපාදාන ස්කන්ධේ රූපය කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් කෙනෙකුට කියන්න පුළුවන් රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක්. රූප කියලා කියනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්ත. ස්කන්ධ කියලා කියන්නේ මොකක්ද? අතීතයේ අනාගතයේ වර්තමාන ආධ්‍යාත්මය බාහිර ගොරෝසු සියුම්. ළඟ දුර ප්‍රනීත අප්‍රනීත යම් රූපයක් වෙද්ද ආන් ඒකට කියනවා ස්කන්ධ කියලා. එහෙම නැතුව ගොඩවල් වලට නෙමෙයි ස්කන්ධ කියලා කියන්නේ. අතීත අනාගත වර්තමාන කියන කාලයටත් ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් ප්‍රනීත දුර ළඟ කියන අවකාශයටත් මෙන්න මේ දෙක තුල පවතින නිසා තමයි මේකට කියන්නේ රූපස්කන්ධය කියලා. එහෙනම් මෙන්න මේ රූපස්කන්ධය මගේ කියලා දකින්න දකින්න ඒ කෙනාට පින්වත්නි මොකක්ද හටගන්නේ? දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ. ගෙවුණු රූපය ගැන හිතලා දුක් වෙනවා. ගෘහපතිතුමාට වදාළ සාරිපුත්තයන් වහන්සේගේ ඉතුරු දේශනාව යලිත් පින්වත්නි ප්‍රඥා දේශනාවකදී දේශනා කරන්න. එහෙනම් ඔයත්ෝ මේ දේශනාව නිමා වෙනකොට හිතන්න ඕන මොකක්ද? මේ රූපේ ආත්මයි කියලා දැක්කොත් දැනුනොත් ඇඟුනොත් එතෙන් පටන් පින්වත්නි දුක දුම්නස උපායාසය උපදිනවා. එදා නකුල තාත්තට නම් තේරුම් ගන්න බුදුහාමුදුරු හිටියා. ප්‍රශ්නේ අහලා විසඳ ගන්න සාරිපුත්තයන් වහන්සේ හිටියා. ඔබට තියෙන්නේ ප්‍රශ්නේ විසඳ ගන්න ධර්මයේ විතරයි. ඒ නිසා පින්වත්නි ඔබ හොඳට ධර්මයේ ශ්‍රවණය කරලා රූපයේ තියෙන ආදීනවය දැක නිස්සරණයටපත් වේවා. සාදු සාදු සාදු. පින්වත්නි මේ පංච උපාදාන ස්කන්ධයේ තියෙන ඇලීම නිසා හටගන්නවා දුක කියන එක එදා බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඉන් කොටසක් තමයි අද ඔබට මේ ප්‍රඥානාලිකාවේදී දේශනා කළේ. යලි දවසක පින්වත්නි මම ඔබට වේදනාව ආත්මයේ වශයෙන් දකින අයුරු පැහැදිලි කරලා දෙන්න උත්සාහ දරනවා. ඉතින් අද මේ දේශනාව මුළු ලෝකයටම විසුරුවාරින්නට සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ වසන්ත රාජපක්ෂ ගුරු මාතාව ඇතුළු පවුලේ සත්පුරුෂ සදැහැති පින්වත් පිරිස.
කෑගල්ල නාගොල්ලි විසූ පරලෝසපත් පාඨශාලාචාර්ය වින්සන්ට් කුලසේන මහත්මාගේ 19 වැනි ගුණානුස්මරණයට පින් පැමිණවීම, එතුමාට මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී භවගාමී සසර කෙළවර උතුම් නිර්වාණ සුවේ සාක්ෂාත් වේවායන් ප්‍රාර්ථනාව. එමෙන්ම ලිමා ශාහේරත් මිනිබිරියගේ 18 වැනි ජන්මදිනය නිමිති කොටගෙන ඈට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙත්වා යන ආශිර්වාදය. පවුලේ අනෙකුත් දූ දරු මුණු බිරි මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, දීර්ඝායු සම්පත ලැබේවා, නිරෝගී සුව ලැබේවා යන ප්‍රාර්ථනාව. දායකත්වයේ දරු අය නමින් පරලෝසපත් සියලු ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා යන ප්‍රාර්ථනාව. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වෙන පූජනීය නීතියගම චන්දිම ධර්මදේශන දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසී උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නම මේ කුසල් උපකාර වේවා යන ප්‍රාර්ථනාව ඇතිව මේ පින්කම සිද්ධ කළා. පින්වත්නි, මා ඔබට පුරුදු වෙනවා යලි දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාළ මේ න රූපං අත්තනෝ සප්පුරිස ධම්මං සුවිනීතෝ කියන තැන ඉඳන් මේ සූත්‍ර දේශනාව විග්‍රහ කරන්න. ඔබට ධර්මාවබෝධය සඳහාම මේ කුසල් පිහිටත්වා. සාදු සාදු සාදු. ප්‍රඥානාලිකාවට අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායකාමුදුරුවන් වහන්සේලාටද, පඬිතහාමුදුරුවන් වහන්සේලාටද, ලෝකවාසී මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් බව උදා වේවා. ආකාසත්තා චබුම්මාතා දේවා නාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.